විදේශීය කට්ටිය විතර නෙමෙයි. දැන් අපේ ලංකාවේමත් ප්‍රශ්නයක් දැන් මේ ඍෂිවරු කියලා ඉන්නේ. මිහිමානි. ඉතින් මේ ඍෂිවරු මහත්වෝ දැන් බෞද්ධයෝ නොවන කාලේ එර්දියෙන් යන මිනිස්සු හිටියා. එන්න. එතකොට මේ මෙතන ඉඳගෙන මේ මේ අරූපේ අරූපේ තුල භ්‍රමතල් වල හිත පිහිටවන්න පුළුවන් නැහැ හිටියා. එන්න. එතකොට දැන් මේගොල්ලෝ මහත්වෝ මේගොල්ලෝ තුල සම්මා දිට්ඨිය සිම්පේ නැහැ. සම්මා දිට්ඨිය තමයි මේක විදර්ශනා පැත්තට අර්ථවත් කරලා දෙන්නේ. ඉතින් එතනදී ඒගොල්ලෝ සීලය තුල හිටියා. සීලය තුල ඉඳන් එයා සමාධිය සකස් කරගත්තා. සමාධිය සකස් කරගෙන පංච නීවරණ යටපත් කරගත්තා. යටපත් කිරීම තුල අරූපාවචර ධ්‍යාන ලැබුවා. ඉතින් මේ අරූපාවචර ධ්‍යාන ලැබුණු නිසා ඒගොල්ලන්ට එර්ධියෙන් උනත් යන්න පුළුවන්. නමුත් ප්‍රඥාව සකස් වෙලා නැහැ. එහෙම ගියාම තමයි එර්ධියෙන් ගිහිල්ලා කොහාට හරි බැස්සා මොන කාන්තාවක් දකින්න රාගය සකස් වෙනවා. අවසානයේ ආයමත් ඉහළට යන්නේ නැහැ. පංච නීවරණ සකස් වෙනවා පිළිහිලා ගියා. एक महत्व विदेश विदेशी धर्म प्रयोजन समाधि समाधि आस्वादीम නමුත් විදේශිකයන් කියන්නේ හුඟක් සංකීර්ණ ජීවිත ගත කරන්නේ. ඒගොල්ලන්ට ධර්මයක් නැහැ, ධර්මයක් නැති නිසාම සංකීර්ණ වූ ජීවිතයක් ගත කරන්නේ. වෙන දෙයක් නැහැ. ඒතකොට ඒ සංකීර්ණ වූ ජීවිතය තුළ සමාධියෙන් ලබන්නා වූ සැපයට එක පාට මුලා වෙනවා මහත්තයෝ. ඒක තමයි එතන ප්‍රශ්නේ. ජීවිතේ සංකීර්ණ වෙන්නේ සමාධිය තුළදී එක පාට සමාධියට කොටු වෙනවා. මොකද ඒ තරම් සැනසෙල්ලක් සමාධිය තුළ තියෙනවා. ඒතකොට දැන් අපිට මේ භාවනා කියලා දෙන ස්වාමින් වහන්සේලා අනිවාර්යයෙන්ම ගිහිලා කොටු කරන්නේ කොටනද එකෝ මෛත්‍රියට එකෝ මේ සමාධිය. එතෙන් තංකාලේගොල්ලෝ යමු වෙනවා. ඒතර යමු වුණාට පස්සේ ඉන් එහා දෙයක් ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඉන් එහා දෙයක් දකින්නේ නැහැ. අතන මුකුත්ම නැති එකේ ඒගොල්ලොත් එක සතුටක් හැටියට දකින්න. ඒක තමයි ගොඩාක්ම දැන් මෛත්‍රිය කියන කාරණේ දැන් ගොඩාක් විදේශීය ස්වාමීන් වහන්සේලා මෛත්‍රිය කියන කාරණේ මේ තුලින් ඉතින් අර ආස්වාදයෙන්ම අශින්න තමයි කියන්නේ. ආසාර කවුතනකවත් කියන්නේ තමා තමාට මෛත්‍රිය කරගැනීම ශ්‍රේෂ්ඨ. ඒ කියන්නේ සතර පාය මිදීමයි ශ්‍රේෂ්ඨ. ඔච්චර මෛත්‍රී කරගත්තා දැනන්නේ අපි සතර පාය මිදිර නැත්තා. ඒක එතන තමයි ප්‍රඥාව කියන කාරණේ. නමුත් ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ඒක උපදේශ දෙන කෙනක් සමහර විට ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. ප්‍රඥාව පැත්ත වැඩිලා නැහැ. ඒතකොට යාට තේරෙන විදිහට තමයි ආනුම පෙළගස්සන්නේ. එතන තමයි හේතුව. ඉතින් මේ සමාධිය කියන කාරණේ තමයි අද ගොඩාක් ධර්මයේ තුලින් ඉස්සරහට යන්නේ. लेकर අද ප්‍රශ්නයක් නේ. ඉතින් ඔහේ සාත්‍රය තමයි ඔය යන්නේ මාත්. නමුත් එයා එහෙම කරනවා. හරි. නමුත් අර සාත්‍රයක් එතන තියෙනවා. නමුත් මාතෝ සායිබබා කියන්නේ ඉතාමත් හොඳ සමාජීය සකස් කරගත්ත කෙනෙක්. සමාජීය සකස් කරගත්ත පුරුද්දක්. සංසාරික පෙර පුරුද්දක් වෙන්න පුළුවන්. මේ ජීවිතෙත් වඩපු දෙයක්. ඒ නිසා යා සමාධිය තුල ඉහළ සමාධියක් සකස් කරගත්ත කෙනෙක්. මොකද යා මරණයෙන් පස්සේ මාත්‍යෝ අරූපාවචර භ්‍රමතලයේ උප්පත්තියක් සකස් කරගත්තා. අරූපාවචර භ්‍රමතලයේ උප්පත්තියක් සකස් කරගන්න. ඒ නිසා අරූපාවචර මේ රූපාවචර භ්‍රමතලයක් තුළ. ඒ කියන්නේ රූපය ප්‍රකට වෙන්නා වූ භ්‍රමතලයක් තුළ. මේ තයා උප්පත්තියක් සකස් කරගෙන තින්නේ මොකද යා තුළ මැරෙන මොහොතේ එක ෂණයෙන් මාත්‍ර යා සමාධියට සමාධිය. දැන් අපි කියමු අපි දැන් අපි කොච්චර දැන් බණහනවා කියලා. දැන් බණ අයව ඔක්කොම කරනා විදර්ශනාවත් වැඩනවා. විදර්ශනාවත් වැඩනත් මාත්‍ර අපි දැන් සමාධිය වඩලා අපි උපාදානයන් සකස් කරගෙන ඉන්නවා ධ්‍යාන වලට. ඒතකොට ධ්‍යාන වලට උපාදානය සකස් කරගත්තාම අපි දැන් මැරෙන වෙලාවේ මහත්වෝ එක පාට අපි සමාධියට හිත ගන්නවා. අර ගත්තාම දැන් අපේ හිත තියෙන්නේ අපි කොහොම පළවෙනි ධ්‍යානෙ නැත්තම් දෙවෙනි ධ්‍යාන තලයක කියලා. එතකොට එතනදිම අපි මේ ධ්‍යානෙ උපාදානිය වුණොත් මහත්වෝ කෙලින් මේ ධ්‍යානෙට අදාළ රූපාවචර භ්‍රම තලයකට යනවා. අනිත්‍යම මතුනේ නැහැ. අනිත්‍යම මතුනේ නැහැ. ඒක තමයි හරි භයානක. හිත සමාධියට යද්දි මේ සමාධිමත් හිත අනිත්‍යයි කියලා දකින්නවා. නමුත් මේ එතන තමන් දක්ෂ වුණේ නැත්තම් ඒ සමාධියට අදාළ උපාදාන ඊළඟට යනවා අපරාධය. साई बबाला दक्षाई मेरे वेला हित अर सामाधि
සමාධියට ගන්න. ඇලීම් ගැටීම් තොර උපේක්ඛාව කියන දන්න එක තැනටම හිත ගන්නවා. නමුත් ඒ හිත අනිත්‍යයි කියලා එයා දකින්නේ නැහැ. ඒ සංවත් සංඥාස අන්තිම කාලෙදී මේ බාරකාරය එයා කියන ඉස්පිරාලාල හිත කරලා මේ ගන්න දෙන්නතු නොකර තමයි මේ නැන්නේ. ඇයි කියන්නේ? ध्यान ඒ පිළිමද ගැටලුවන්නේ. එයා ධ්‍යානයේ මේ ඵලයක් මොහොත් නැහැ. නැ ඵල නැහැ. එයා අර රූපාවචර බ්‍රහ්මලෝකේ ප්‍රභාෂණ ආලෝකයක් ඇදගෙන ඉන්නවා. කල්ප ගානක් එහෙම ඉන්නේ. ඒක කියන්න බෑ. ඉතින් කොච්චරයි කියන්නේ කියලා. ඒක අපිට කියන්න බෑ. සමාජයේ ඉතින් ඒක ආයිමත් මේ අවුරුදු 1000ක ඔය කාලේ හින දිගයිට මාත්‍රි. එහෙම පල්ලෙහාට එන්න පුළුවන්. නමුත් ප්‍රඥාව කියන කාර්ය දශමයක්වත් නැහැ. අර වගේ තමයි. ඉතින් අර මොකක් හරි මැජික් සාත්‍රයක් දැනගත්තා. ඒ දැනගත්තාම ඒක ඒ ආකාරයෙන් සිද්ධ කරනවා. නම් සමාධිය ඉහළයි සමාධිය ඉහළයි සමාධිය තියෙන එක ආර්ය සමාධියක් නෙවෙයි අනතුරක් තමයි සමාධිය මිච්ඡා සමාධිය මොකද සම්මා දිට්ඨිය සකස් උනේ සම්මා දිට්ඨිය තමයි මුල සම්මා දිට්ඨියෙන් තමයි සමාධිය සම්මා සමාධිය බවට පත් කරන්නේ ඒකයි අනතුර එහෙම නැත්නම් මැරෙන්නාවේ ඒකයි කියන්නේ එක ශරණයෙන් මොකක්ද කියන්න බෑ සෝවාන් ඵලයට පත් වුණා කෙනා බය නැහැ මොකද යා පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවයේ ඒ නිසා යා හිත එක මොහොතෙන් සමාධියට යනකොට ධානයට යනකොට මොහොතේ මෙයා ධානය අනිත්‍යයි කියලා දකිනවා. ඊට විදර්ශනා වැඩෙනවා. අරය දක්ෂ නැහැ ධානයට යන හිත මෙතන එකපාරට ධාන තලයට ගියා හිත සමාධිමත් වුණා. ඒ සමාධිය තුළ මූස්ම යවනවා. සමාධියට අදාළව ප්‍රතිසන්දිය. ඒක බොහොම සියුම් තමයි. සාමාන්‍යයෙන් මන්ද මොහොතේදී ආලෝක දකින්න උත්සාහ මරකතියි. ඒ දකින්නවා. ඒක එතනින් කොහොමද යන්නේ? ඒ ආලෝකයේ කියන හේතුන් කීපයක් නිසා ආලෝකය දකින්න පුළුවන්. දැන් අපි සමාධියක් අපි සමහර අපි ගිහි කාලේ අපි මේ නිවන් මාර්ගේ වඩාගෙන යන සමහර කාලේ රෑ 12ට එකට මාත්‍යෝ මේ මුළු කුටියම ලයිට් එකක් දාලා වගේ ආලෝකමත් කරලා තියෙනවා. ආලෝකමත් බලෙන් කරලා නෙමෙයි ආලෝකමත් කරලා තියෙනවා. ඒ වෙලාවේ හිතලා තියෙනවා මේක උදේ වුණාද කියලා. නැහැ එතකොට ඉඳන්නේ මේ හිතෙන් ආලෝකයේ සකස්ුමේ කියලා. ඒක තමයි අනේ පිටු සිත්තුමා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කියන දිහද්දිම මාත්‍යෝ යාට ආලෝක සංඥාව සකස් වෙනවා මහා අඳුරේ ගලවගෙන යනවා. පංච නීවරණ යටපත් වුණ දැන මේ හිත ප්‍රභාෂර වෙනවා. එතකොටේ ප්‍රභාෂර භාවය නිසා මරණාසන්න මොහොතේ ආලෝකමත් ස්වභාවයක් සකස් වෙන්න පුළුවන්. ඒක හේතුව. එතකොට එහෙම ආලෝක ස්වභාවයක් සකස් වුණොත් අනිවාර්යයෙන්ම යා සුගතියේ. මොකද පංච නීවරණ යටපත් වෙලා ඉපේ. අකුසල හිතක් සකස් වෙන විදිය නැහැ. ඉන් මෙහා මාත්‍යෝ මැරෙන වෙලාවට සමහර විට අපිට දිව්‍ය සංඥාවක් සකස් වෙන්න පුළුවන්. එතකොට දිව්‍ය සංඥාවකදී අපිට ආලෝක සංඥා සකස් වෙනවා. සුදු පාට ආලෝක, කහ පාට ආලෝක, නිල් පාට ආලෝක මේ ආකාරයෙන් මේ ආලෝක සංඥා සකස් වෙනවා කියන්නේ දෙවියන්. එතකොට අපි දෙවියන් උපාදානය කරගන්න පුළුවන්. එහෙනම් උපාදානය කරගත්තොත් අපි දිව්‍ය ලෝකෙට බහිනවා. නමුත් ඔව් ඒ මැරෙන වෙලාවේ ඒ මොන ආලෝකයක් දැක්කත් ආලෝකයේ ස්වභාවයේ සතර මහා ධාතුවක් එක අනිත්‍යයි කියලා දැක්කොත් එයා සතර පායෙන් නිදිලා තමයි එතන යන්නේ. එනිසා ඒ ආලෝක සංඥා හේතුන් දෙකක් නිසා පහළ වෙන. තමාගේ පංච නීවරණ යටපත් වීම නිසා ආලෝකයේ සකස් වෙන්න පුළුවන්. එතකොත් එයා සුගතියේ කවදාකවත් පල්ලෙහාට යන්නේ නැහැ. එහෙම නැත්නම් දිව්‍ය සංඥාව දැකීම නිසා තමන්ට මේව සකස් වෙන්න පුළුවන්. ওই හේතුන් දෙක තියෙනවා මාත්. दिव्यांगना නැහැ පංච පාදාන ස්කන්ධ දැකලා හිටියේ නැහැ. දෙවියා පෙනිපෙනි දෙවියා පෙනිපෙනි යා ගෙදර ඉන්න නෝනට දරුවට ඇලෙනවා. බෑ බෑ යන්න බෑ මගේ දරුවා වුණේ මගේ නෝන වුණේ කියනවා. ඉතින් දෙවියා පෙනිපෙනි යා පෙතෙක් වෙනවා. ඒ එතන දීවන්න තුන තියෙනවා. පංච පාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැක්කේ නැත්නම්. දෙවියාට ඇලුනොත් අතන ගිහලා බලන්න. මේක ඒ වගේ තමයි. සාදරයෙන්ම මතක දෙකලා දිනා දෙවියා. ආ ඒ දිව ආලෝකයන්. ඒ දිව ආලෝකයන් තමන්ගේ හිතේ ප්‍රභාෂර භාවයෙන් සසකස් වෙන්න පුළුවන්. එතනේ ආලෝකේ මාත්‍ර හැම වෙලාවම අනිත්‍යයි කියන කාරණයෙන් දකින්න එකට ඇලෙන්නේ නැපා. ඇලුනොත් අපි එතන වැල්බැස්සවි. ඒ නිසා ඒක අනිත්‍යයි කියලා දකින්න ඕනේ. මොකද දෙවියන් ආලෝක ස්වභාවිනුත් තියෙනවා. රූපේ ස්වභාවිනුත් තියෙනවා. ඉතින් ඒතකොට දෙවියන්ව තමයි ඒක ආත්මක් වෙනවා. දකින්න මාත්‍ර. ඒ දැක්කහම අපි බැඳෙනවා ඒකට. මොකද අතන ආශ්චර්යයෙන් ආස්වාදයක් එන්නේ. ඒක ආස්වාදයක්.
මේක ආස්වාදයක් කියන්නේ වේදනාවේ ආස්වාදය බුදුරජාණන් වහන්සේ එහෙමයි කියන්නේ සමාධිමත් හිතෙන් ලබනවා ආස්වාදය මොකද එතකොට ඒක අපි අනිත්‍යයි කියලා දකින්න ඕනේ මොකද ඒක දැක්කා වූ හිත අනිත්‍යයි මොකද සියෙන් සමාධිය මොහොතකින් වෙනස් වෙලා යන තුරු මොකද වන්ත නමුත් අසුනායි කියන තැනින් නැවතින් නැතුව අපි ඉස්සරහට ගියා කියන්නේ ආ බයින දේ අහගෙන ඊට පස්සේ ඇලීම් ගැටීම් උපේක්ෂා සකස් කරන තව තව ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ වරමනුසත් එක්ක ගහගන්න ලන්නේ යන්නේ. එතකොට ඒක තමයි බාහියද කියන්නේ බාහිය දිත්තේ දිත්තමත්タン බයිසති දැක්ක දේ දැක්කායි කියලා හිතන්නේ. එතකොට බාහිය දැක්ක දේ දැක්කායි කියලා හිතනවා ඉන් එහාට යන්නේ නැහැ. අසුන දේ අසුනා කියලා දැක් හිතුවා ඉන් එහාට ගියේ නැහැ. දැනුන දේ දැනුනායි කියලා හිතුවා ඉන් එහාට ගියේ නැහැ. ඒ දැක්ම තුළම බාහිය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යා පෙර ජීවිතේ පරිපූර්ණ කරලා තිබෙන්නේ සියලුම සාධකයන්. සීලය සමාධිය පරිපූර්ණ වෙලා තිබෙන්නේ. ඒ පරිපූර්ණ භාවය නිසාම ඒක හිතන්න පුළුවන් සමාධියක් එයාට සකස් වෙනවා. ඒක වටා ගන්න පුළුවන්. ඔව් සමාධිය සකස් වෙනවා පෙර ආනිසංස ධර්මයන් නිසා. පෙර ධර්මයන් මතු කරලා ගන්න බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා තමයි ඊට අදාළ වේ ධර්මයන් දේශනා කරන්නේ. ඔබ සාරිපුත්ත මහ රහතන් වහන්සේට කරන්න බෑ. මුගලන් මහ රහතන් වහන්සේට කරන්නත් බෑ. බුදුරයන් වහන්සේ කොතනද යා නතර කළේ කියන තැන බලලා තමයි ඊට අදාළ මේක දෙන්නේ. නෑ නෑ. තමුනල් මාත නහන තියනවද? විශේෂයෙන්ම එකක් තියෙනවා තමයි. දැන් මේ කටියොනත් සානත ආහාර ගන්නකොට ප්‍රතික්ෂේප කරන ගන්නේ කියලා. එහේ. ඒක ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ මාත්‍යෝ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට මේ ආහාර ප්‍රත්‍යක්ෂාව දේශනා කරනවා. පරිසංකායෝන්සෝ පිට්ඨපාතම් පරිසේවාමිනේව දබායනම දායන මණ්ඩනාය නවි භුසනාය වාකාරේ මේ ආහාරයම වළඳන්නේ මේ ශරීරයේ ජවය ශරීරයේ ශක්තිය ශරීරයේ මදය නැත්නම් ශරීරයේ මේ ප්‍රභාෂර භාවය රැක ගන්න නෙමෙයි. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා ගෙවුනා වූ දේවල් වඩා ගන්න. ඉයේ ගමන් කිරීම නිසා ගෙවුනා වූ දෙයක් තියෙනවා ශරීරය දුනක. ඒ ගෙවුනා වූ දේ පුරව ගන්න. මේ මාර්ගයේ ගමන් කිරීම උදෙසා අවශ්‍ය වූ ශක්තිය ගමන්ෙන් එහා දෙයක් නැහැ කියන කාරණේ දකමින් තමයි ආහාර ප්‍රත්‍යක්ෂාව කරමින් අපි ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒතකොට එහෙම ගණිද්දී අපි මේ ආහාරය ගන්න මේක ලස්සන කරන්න මේක දව සම්පන්න කරන්න කියන කාරණේට යන්නේ මොකද මේකේම කරන්න බෑ. මේක කොච්චර දව සම්පන්න කළත් කොච්චර ලස්සන කළත් මේක අවලස්සන වෙන්නේ මේක දුර්වල වෙන කයක් මයි කියන කාරණේ ජාමයි කියන කාරණේ දකිමින් ආහාරය ගන්න කියලා කියනවා. ඒ වගේම ආහාරය නිරේතුරුම ආහාරයේ වෙනස් වෙන ස්වභාවය දකිමින් ගන්න කියලා කියනවා. ආහාර වෙනස් වෙනවා කියන්නේ ආහාරයේ පිළිකුල් බවට කටටපත් වෙනකොට ඒක කෙල ගොඩක් වෙනවා බඩට ගියාට පස්සේ වමනයක් අසූචියක් වෙනවා කියලා දකිමින් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම නිරතුරුවම මේ ආහාරය නිසා ලැබෙනා වූ කාරණා හතරක් තියෙනවා ආයුෂ වර්ණයේ සැපේ බලේ එනම් මේ ආහාර නිසා ලැබෙන ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍ය වෙන දෙයක්ම කියන කාරණේ දකින්න කියනවා. කොච්චර ආයුෂයක් තිබ්බත් ඒක අනිත්‍ය වෙලා යනවා. වර්ණයේ සැපේ බලයත් ඒක අනිත්‍ය වෙලා යනවා. මේ නිසා ඒ අනිත්‍යභාවය දකිමින්ම ආහාර ගන්න කියලා බුදුන. ඒතකොට මේ කයේ අනිත්‍යභාවයත් රූපේ අනිත්‍යභාවයත් දකිනවා. ආහාරයේ අනිත්‍යභාවය දකිනවා. ඉතින් එහෙම තමයි නැත්නම් ආහාරය තුලින් අපිට කෙලෙස් සකස් වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
කෙලෙස් සකස් නොවන ආකාරයෙන් ආහාරය ගන්න කියලා කියන්නේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂාව කියන්නේ. ඒ ආහාර විතර නෙමෙයි. අපි කියලා බේත් එකක් ගත්තොත් දැන් මේ කුටිය පරිහරණය කරනකොට මේ කුටිය මම පරිහරණය කරන්නේ මේ අවුැසි වැසිපිනි එහෙම නැත්නම් මැසි මදුරුවන්ගෙන් හීතලෙන් පින්නෙන් ආරක්ෂා වීම සඳහා පමණයි. එහෙම නැතුව මේ මේක මේ මේ නොතමීතිය මේ 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 කය ආරක්ෂා කරන්න කය ලස්සන කරන්න කය මේව කරන්න කියන කාරණේ තුල නෙමෙයි ඉන්නේ. මේ මේ මාර්ගය තුල ගමන් කරන්න අවශ්‍ය කරන්න ආව මේ සාධක සපුරා ගැනීම උදෙසායි ගන්න කියන කාරණයක් තියෙනවා. මේ ශරීරය මේ 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 චිවුර පරිහරණය කරන්නේ මේ මේ ලැජ්ජා බයතෙන් වසා ගන්න මැසි මදුරුවන්ගෙන් පින්නේම් ආරක්ෂා වෙන්න කියන කාරණේ තමයි අපි දකින්නේ. නැත්නම් මේක ඇඳාය කියලා මේ ශරීරය ලස්සන කරන්න හැඩ කරන්න වර්ණවත් කරන්න කියන කාරණේ අපි දකින්නේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂාම් කියලා කියන්නේ. ඒකේ ආහාර ගත්තත් ඇඳුම් පැළඳුම් ගත්තත් බෙහෙත් තේත් ගත්තත් අපි ඉන්නා වූ ස්ථානය ගත්තත් ඒකේ අනිත්‍ය සංඥා දකිමින්ම අපි ඒව පරිහරණය කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කර කියන්නේ. ඒකේ ඒ වාර තියෙනා වූ ඇලීම මොකද ඒවා ඇලු ඒවා කරේ තියෙන ඇලීම සකස් කර ගත්තොත් මහත්වෝ අපි තව තව මේවා ලස්සන කරන්න තව තව එකතු කර ගන්න තව තව ගොඩාක් දේවල් වලට අපි යන්නේ. ඒ නිසා ඒක තමයි බුදුරජාණන් වහන්සේ චීවරේ වුණත් මේ පඳු කරලා ගන්න මේක අවපැහැ කරලා ගන්න කියලා කියන්නේ මේක තියෙන කෙලෙස් ධර්මය නැති කරන්න. මේක කපල කඩකපල කෙසියුරු මෙහෙම ගන්න කියන්නේ මේවා තියෙන අර වටිනාභාවය නැති කරලා ගන්න. එතකොට අපිට ඒවා තුනේ සකස් වෙනව කෙලෙස් ධර්මය නම් වෙන්නේ. ඒ ආකාරයෙන් තමයි හිතන්නේ. මරණානුස්සතිය කියන මාතෘකාව දිහා හැම වෙලාවම මරණය මෙනෙහි කරනවා. තේරෙනවද? මැරෙනවා කියන කාරණේ දකින්නවා. ජීවිතේ හැම වෙලාවම ජීවිතේ කිට්ටුවට මරණය ගන්නවා. අපි හැම වෙලාවම මරණය හුඟක් ඈතට දානවා. කිසිම කෙනෙක් හිතන්නේ නැහැ හෙට උදේ මම මැරෙයි කියලා. නේද? ඒ නිසා හැම වෙලාවම මරණය කියන කාරණේ ජීවිතේ කිට්ටුවට ගැනීම තමයි මරණානුස්සතිය කියන්නේ. හැම වෙලාවම මේ ආස්පා මේ මෙතන ආස්මුෂ්මට සිහිය යොමු කරලා මේ හුස්ම ඉහලට ගන්නකොට ජීවිතය කියලා දකිනවා. මොකද මේ හුස්මෙන් තමයි මේ කාය සංස්කාරයෙන් තමයි ජීවිතය රැකෙන්නේ. මේ හුස්ම ඉහලට අරන් මේ හුස්ම පල්ලෙහාට එනකොට මරණය කියලා දකිනවා. ජී හුස්ම ඉහලට යනකොට ජීවිතය කියලා දකිනවා. පල්ලෙහාට එනකොට මරණය කියලා දකිනවා. එතකොට අපිට තේරෙනවා ජීවිතය කියන්නේ මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් අතර තියෙනා වූ කුංචි කාල පරාසය කියලා. ඕක තමයි කවදා හරි අපි මැරෙනවා කියන්නේ. මේ ගත්තා වූ හුස්ම පල්ලෙහාට එනවා විතරයි. ඒක තාම නොවෙන්නේ අපේ සංස්කාරයන් නිසා. එතකොට ඉතින්ට අපි ජීවිතය ගන්නවා. රැට අපි නිින්දට ගියාට පස්සේ කොට්ටෙට ඔළුව තියාගත්තට පස්සේ අපි හැම වෙලාවෙම බුදුරයන් වහන්සේ කියනවා යහපත් රාත්‍රියක් ගත කරන්න කියලා. යහපත් රාත්‍රිය. ඒතොර යහපත් රාත්‍රියක් ගත කරනවා කියන්නේ මොකද්ද? මොකද බුදුරයන් වහන්සේ කියනවා කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේට කුමාරකාශ්‍යප මේ තුඹසක් තියෙනවා. මේ තුඹස රැට දුම් දානවා. දවල්ට ගිනි ගන්නවා. රැට දුම් දානවා දවල්ට ගිනි ගන්නවා. නමුත් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. කුමාරකාශ්‍යප මහරහතන්ට දෙවියෙක් ඇවිල්ලා කියන්නේ කුමාරකාශ්‍යප මහරහතන්ට බුදුරජාණන් වහන්සේ ගිහින් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ රැට දුම් දාන උදේට ගිනි ගන්න තුඹස මොකද්ද කියලා. එතකොට කියන්නේ මේ රැට දුම් දාන උදේට ගිනි ගන්න තුඹස වෙන මොකක්වත් නෙමෙයි. මේ මිනිස්යාගේ රූපයයි කියලා. මේ මිනිස්යා. මොකද මේ මිනිස්යා රැට නිින්දට ගියාට පස්සේ නිදා ගන්න ඇඳට ගිය වෙලාව ඉඳන් එයා ගිනි ගන්නවා. ගිනි ගන්නවනේ මෙයා මේ දුම් දානවා. දුම් දානවා කියන්නේ මොකද්ද? හෙට කරන්න තියෙන අප්‍රමාණ දේවල් එයා සැලසුම් කරනවා. එත කොහොමද යන්නේ කඩේ යන්නේ කොහොමද ව්‍යාපාරය කරන්නේ කොහොමද සතු මේ ඔක්කොම සැලසුම් කරනවා බුදුරජාණන් වහන්සේ කියනවා දුම් දානවා. එතන මේ දුම් දැමීම නිසා මෙයාට යහපත් රාත්‍රිය නැහැ. නිින්ද යන්නේ නැහැ. නිින්ද ඈතට යනවා. මොකද මේවා හිතන්න හිතන්න ලෝභ ද්වේෂ මෝහයන් තව තව සකස් කරගන්න. ඉතින් මේ දුම් දාන්නා වූ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ කියනවා උදේට ගිනි ගන්නවා කියලා. ගිනි ගන්නවා කියලා කියන්නේ මොකද්ද? රැයට සැලසුම් කරන්නා වූ උදේ පවදාට සිත කරනවා කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ උතන තමයි ওই තුඹසේ දුම් දැමීම සහ ගිනි ගැනීම කියලා කියන්නේ මේ ජීවිතේටමයි. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙකුට යහපත් රාත්‍රියක් ගත කරන්න ඕන. නිරතුරුව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. අතීතේ රූපයන් කෙරෙහි ඇලෙන්න එපා. අතීතේ විඳීම් කෙරෙහි ඇලෙන්න එපා. අනාගතේ මෙසේ වේවායි කියලා හිතන්න ප්‍රාර්ථනා කරන්න යන්න එපා. මේ වර්තමානයේ අනිත්‍යභාවය දකිමින් ඉඳන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට යා ආස්වාස ප්‍රාස්වාසයක හිත යොමු කරමි නිදා ගන්න වෙන දෙයකට යා අරමුණු කරන්නේ. යා අරමුණු කරන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය විතරයි. එතකොට තමයි වර්තමානය අපිට පේන්නේ. වර්තමානයේ අනිත්‍යභාවය ආස්වාස ප්‍රාස්වාසය තුලින් අපිට දැනෙනවා. එතකොට ඊටතේ ඒ ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු කරගෙනම යා නිින්දට යන්නේ. එතකොට ඒ නිින්ද තමයි බුදුරජාණන් වහන්සේ යහපත් රාත්‍රියක් කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මහත්වෝ එතනදී අපි නිදා ගන්නකොට හැම වෙලාවෙම හිතන්න ඕනේ උදේ වෙනකොට මම මැරිලා ඉඳීවි කියන කාරණේ. දේවනකට මැරිලා ඉඳි. එතකොට අපි බලාපොරොත්තු කරා යන්නේ නැහැ. එතකොට අපි යම් හේකින් රැයට මිය ගියත් මහත්වයේ මරණය ශ්‍රේෂ්ඨ වූ මරණයක් බලාපොරොත්තු ගොඩාක් ගොඩ ගහගත්ත මරණයක්.
අපි හෙට බලාපොරොත්තු ගොඩාක් ගොඩ ගන්න රැයට අපේ හිත මැරුණොත් මාත්‍යෝ ඒ බලාපොරොත්තු වලට උපාදානය සකස් කරගෙන නැහැ අපි මැරේ එනිසා මැරෙනවායි කියලා හිතේ තියාගෙන මැරුණොත් අපිට බලාපොරොත්තු වලින් අපි හිස් කරනවා ජීවිතේ නමුත් අපි උදේට මැරෙන්නේ නැහැ නමුත් උදේට නැගිට්ටාට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා වීරයෙන් ඊටව කරන්න තියෙන කාරණේ මරණානුසතිය වැඩුව කියලා මේ තීන කටයුතු අතපසු කරලා දාන්නේ නැහැ ඒවා තව තවත්ක් මොකද ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණා නේද ඉතින් ඒ අවස්ථාවේදී උපරිම ශක්තියෙන් ජීවත් වෙනවා මොකද ඒ සියල්ල අපි හම්බ කරන්නේ හම්බ කළොත් තමයි අපිට පින් කරන්න පුළුවන් මාර්ගය තුල ගමන් කරන්න පුළුවන් නේද ඉතින් ඒ නිසා ඒ ජීව උදේ ඇහැරුණාට පස්සේ ශක්තියෙන් කරන්න කියනවා ඒකයි මරණය හැම වෙලාවම ජීවිතේ කිට්ටුවට අරගන්න කියනවා එතකොට අපිට මරණයට බය වෙන්නේ නැහැ මනසින් මැරෙන්න කියනවා අපි මනසින් නිදාගෙන ඉන්න ගමන් අපි මැරෙනවා මනසින් දැන් මේ මැරෙන හැටි අපි මනසින් දකිනවා හුස්ම යනවා අපි මනසින් දකිනවා මනසින් දකිනමින් අපිට හුස්ම යනවා දකිනකොට අපිට යම් උපාදානයක් තියෙනවා නම් ඒ උපාදානේ ප්‍රකට වෙනවා එතන අපි හුස්ම යනකොට අපිට එකපාරට මතක් වෙනවා gedara duwa daru මතක් වෙන්න පුළුවන් ව්‍යාපාර මතක් වෙන්න පුළුවන් අන්න එතකොට අපි දන්නවා කුමක් කෙරේද අපේ උපාදානේ වැඩි කියලා ඊට පස්සේ අපිට පුළුවන් ඒ උපාදානේ වැඩි දෙ කෙරේ තෘෂ්ණාව අඩු කරගන්න විදර්ශනා නුවණින් අනිත්‍ය සංඥාවෙන් දැක ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ මරණානුස්සතිය වඩන්නේ කියන්නේ මැරෙනවා දකින්න කියලා කියනවා මගේ මරණේ දේහය ඔසවාගෙන ගිහිලා සුසාන භූමියේ ගිනි තියනවා දකින්න කියලා කියනවා. ඉතින් ඒ ආකාරයෙන් මේක දකින්න තමයි මරණානුස්සතිය කියන්නේ. එතකොට අපි මරණයට බය වෙන්නේ නැහැ. මොකද මරණය හුරු කරලා තියෙන, පුරුදු කරලා තියෙන. හුරු කරලා පුරුදු කරලා තියෙන නිසා මැරෙනවා කියන කාරණය ආපු වෙලාවට පුරුදු වෙච්ච දෙයක්. බයක් නැහැ. හිත හදලා තියෙන. ඒක තමයි එතන. මැරෙනවා කියලා හිතන්නේ නැති කෙනා මැරෙනවා කියලා දැන්නේ මහත්ව අප්‍රමාණ බයට පත් වෙනවා. මොකද එයා හිතලා නැහැ මැරෙයි කියලා. ඒකයි ප්‍රශ්නේ. මොද මැරෙනවා කියන කාරණේ තුල මහත්වෝ අපිට හිතන්න ඕනේ මැරෙනවා කියලා දෙයක් බුදුදහමේ නැහැ. ඒක මේ අපි හදාගත්තා. මෙතනින් මේ හුස්ම යනකොටම ඊළඟ ප්‍රතිසන්දියේ සකස් වෙලා මෙතන මැරුණ කෙනෙක් මේ මලකඳක් තියෙනවා. නමුත් මෙතන හේතුඵල ධර්මයන් ඊළඟ උපත ඊළඟ නිමේෂින් මේ සකස් වෙලා මැරුණා කියලා දෙයක් නැහැ. අපි තමයි මේ කොහෙත් තියෙන මලකඳක් කරගහන දවසකට තියාගෙන නටන්නේ. නමුත් ධර්මයේ එහෙම දෙයක් නැහැ. මෙතනින් යනකොට ඊළඟ සංදිය උපපාතික වශයෙන් මෞර්ය සකල ප්‍රතිසන්දියක් ලැබලා උපේක්ෂාව ඒ උපේක්ඛාව කියන තැනට හිත ආවට පස්සේ මහත්යෝ ඊට පස්සේ ආ ධානෝස්සේ යනවා. තේනවා ධානෝස්සේ යනවා නම් ඊළඟට යා හිත පිටව ගන්න තියෙන ආකාසායන් ඡායතනේ දුව. තේනවා ඒක තමයි අරූපේ මුල්ම තැන. ඒතොර එතනින් යා හිත පිටිට ගන්න දැන් උපේක්ඛාව කියන තැන හිත කියලා යා ආකාසය 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 කී කියා මහත්යෝ ආකාසය අරමුණු කරගෙන වඩනවා. දැන් වෙන දෙයක් නෑ මොහිත උපේක්ඛාව තුල තියෙන සමාධිය තුල තියෙන. එයා එයාට අරමුණු වෙන්නේ එකම එක දෙය ආකාසය. එයා මේ ආකාශයේ බලාරුද අරමුණු කරගෙන ආකාශ ආකාශ කියලා වඩාමින් වඩාමින් වඩමින් යනකොට මහත්යෝ තමාගේ මේ හිත මේ කයින් බැහැරට එනවා තේන්නාද ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කොපුවක දාපු අසිපතක් තියෙනවා එයා කොපුව අසිපතින් ඇදලා ගන්නවා අන්න ඒ වගේ එයා අර ආකාශයේ වඩලා වඩලා මහත්යෝ මේ හිත මේ කයින් වෙන් කරලා අරගෙන ඒ ආකාශය තුල බලාරුද කුළුණු රොද තුල එරමිනිය ගොතාගෙන දැන් එයා එයා ආකාශයේ ආස්වාදින ආස්වාදයක් විඳින්න නමුත් දැන් එයාට මේ කය ප්‍රකට නැහැ. මේ කය එයාට අරමුණු වෙන්නේ නැහැ. එයා දැන් එතන ඉන්නේ. නමුත් එතන හිටියට එයා මෙතන තමයි ඉන්නේ. නමුත් අර සමාධියේ තියෙන ආස්වාදය නිසා දැන් එයාට මේ කය ප්‍රකට නැහැ. ඒක අරූපය කියන්නේ. රූපය ප්‍රකට නැහැ. ඒතකොට ඕක තමයි මාත්‍ය උතන මනෝකය කියන කාරණේ තියෙන්නේ. ඉන් එහාට ඉස්සරහට යන දේවල් දින මම ඒ යට ඉඳන්නේ නැහැ. මම ඔතෙන්ට යනකම් දන්නවා. ඉන් එහාට මම ඒක වැඩක් නැහැ. ඔය හතරෙන් ධානයෙන් තන් දීලා අපි උපේ මේ සම්විදර්ශනාව ගැන එකයි තියෙන්නේ.